ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. මම යසස් ධර්මදාස ගෝලිය ශ්‍රී ලංකික සංසදයේ විධායක කමිටු ලේකම්. අපි කෙලින්ම අපේ මාතෘකාවට බහිනවා නම් කතා කරන්න තියෙන්නේ මේ දිනවල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නව 52 ව්‍යාපෘතිය යටතේ 50ක් ඇවිත් තිබෙනවා විදේශ අධිකරණයකින් දෙනු ලබන තීන්දුව මෙරටදී ක්‍රියාත්මක කිරීම පිළිබඳව. එතුමාට අරගලයෙන් පසුව ලැබුණ ආසන ක්වොන්ටම් ලීප් එක නිසා තමයි මේ 52ක් නිර්ලෝභීව එතුමාට ගෙන ඒමට හැකියාව තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම එතුමාගේ මාමණ්ඩියට බැරි වුණා පිරිමියෙක් ගැහණියෙක් කිරීමට. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට අරගලයෙන් පස්සේ ලැබුණ ආසන ක්වොන්ටම් ලීප් එක නිසා එතුමාට හිතේ හැටියට මේ වැඩ කටයුතු කිරීම සඳහා එතුමා මීට කලින් නවත්වපු තැනකින් රීගේන් ශ්‍රී ලංකා ඒ ව්‍යාපෘතිය හු නවත්වපු තැන ඉඳලා දැන් නිර්ලෝභීව නිර්භයව එක සිතින් ඔහුගේ ඒ කටයුතු වල නියලුවමින් සිටිනවා. කනගාටුයි කියන්නේ මේ ගෙනත් තියෙන පනතින් නෙවෙයි 2015 යහපාලන රජය විසින් ජිනීවා වලදී ඇති කරගත් එකඟතාවයන් අනුව අපේ රටේ රණවිරුවන් හට විදේශවල අඩන්තේට්ටම් වලට යටත්වීමට සිදු වුණා. මෛත්‍රීපාල රනිල් ප්‍රමුඛ යහපාලන රජය එදා පිළිගත්ත අපේ රණවිරුවන් යුද අපරාධකාරීන් බව. ඇත්ත වශයෙන්ම අද මේ IMF එක සමග ඇති කරගන්නා ගිවිසුම් වගේම තමයි රටට පාර්ලිමේන්තුවට හොර රහසේ කොන්දේසි හෙළි නොකර ගිවිසුම් කිරීමට එතුමා කටයුතු කරේ. එතුමා ඒ පිළිබඳව හැබැයි දක්ෂයෙක්. එදා 2001 ප්‍රභාකරන් සමගත් හොර රහසේ ගිවිසුමක් අත්සන් කරා. ඒ ආකාරයෙන්ම රටට හා පාර්ලිමේන්තුවට හෙළි නොකර මේ 2015 තිය ඇලයිරක් එක කියන ගිවිසුම අත්සන් කරා, ප්‍රංජක්තිය අත්සන් කරා ඔහු ජිනීවා වලදී. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගිනස් වාර්තාවක් තබා තිබෙනවා තමන්ගේ රටට පාර්ලිමේන්තුවට හෙළි නොකර ගිවිසුම් වැඩිම ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරපු රාජ්‍ය නායකයෙක් හැටියට. කෙසේ හෝ අපට 2015 හැකියාව ලැබුණා ඒ 31 ප්‍රංජක්තියෙන් තිබෙන යුධාපරාධ චෝදනාවලට දී තිබූ දඬුවම් වලින් කිහිපයක් ක්‍රියාත්මක කිරීම කල්තබා ගැනීමට. එයත් හරියට මේ ISB ගෙවීම් වසර 2කට කල් දමා ගත්තා වගේ වැඩක්. ණය අනිවාර්යයෙන්ම වැඩි වුණු පොලියත් එක්කලා අනිකුත් අනපනත් වලටත් යටත්ව කෙදිනෙක හෝ ගෙවන්න ඕන. ඒ වගේම තමයි මේ අප කටයුතු කර ඒ කල්තබාගත් දඬුවම් ලැබීම කවදා හෝ සිදුවීමට නියමිතව තිබුණා. නිසි කළමනාකරණයක් කිරීමට අපොහොසත් වුණ බැවින් දඬුවම් විදීම කල්තපා ගැනීමේ වැල් පොලිය තමයි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතාට ගේමට සිද්ධ වුණේ. මේ ණය ගේවීම කල්තපා ගැනීමෙන් එවන් අනර්ථකාරී ව්‍යසනයන් රසක් කර රට ගෙන යාමට නියමිතයි. කෙන්‍යාවේ අද ඇති වී තිබෙන උද්ඝෝෂණ දෙස බැලුවාම IMF කෙරුවාව පැහැදිලි කරගන්න පුළුවන්. පැමිණීමට නියමිත බදු ගැන බැලුවාම අපටත් කෙන්‍යානු හා ආජන්ටිනියානු ඉරණම තමයි හිමව තියෙන්නේ. තවත් බදු අය කළ යුතු ධාරාවන් 14ක් සොයාගෙන ඇති බව රජයේ උජාරුවෙන් පැවසුවා. ඒ පිළිබඳව සතුට ප්‍රකාශ කිරීමට ජනතාව මහපාරේ ලිබ්බැඳ කිරිබත් කරන දිනය වැඩි ඈතක නොවේ යයි කියා හිතන්න පුළුවන්. අද අපගේ මේ මාධ්‍ය සාකච්ඡාව IMF පිළිබඳව නොවන බැවින් ඒ පිළිබඳව වැඩිදුර පැවසීමට අදහස් කරන්නේ නැහැ. එහෙත් විදේශ ණයත් අරගලයට පෙර පැති ඩොලර් බිලියන 57 සිට ඩොලර් බිලියන 100 දක්වා ණයෙහි ක්වොන්ටම් ලීප් එකක් ලබා තිබෙන බව නම් පවසන්නට සිද්ධ වෙනවා. 57 තිබුණ එකට
සීයට හදිසියෙන් වැඩි වුණා. එක තමයි මේ ක්වොන්ටම් ලීප් එක. හරියටම කියනවා නම් මේ 31 පිළිගත් යුද අපරාධ දඬුවම් කෙනෙක්ගේ ඉහලින් කෙස් ගසකින් එල්ලා ඇති තියුණු අසිපතක් වගේ. අවශ්‍ය වෙලාවට හුය කපා දැමීම පමණයි කළ යුත්තේ. මේ අසිපත එල්ලලා තියෙන්නේ අපේ රටට ඉහලින් හුය කපා දමන කතුර තමයි මානව හිමිකම් චෝදනා. බටහිරට අනවශ්‍ය පුද්ගලයෙක් අපේ රටේ බලයට ආවොත් එම හුය කපා දැමීම පමණයි කළ යුත්තේ. ගෝඨාභය අමතක කරා ඔහු බටහිරයන් අකමැති ලිස්ට් එකේ පසුවෙන්නෙක් බව. එතුමාව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද ජාතික බලවේගයට වැඩිය එතුමා විශ්වාස කරේ බටහිර බලවේගයයි. උඩින් මිතුරුවේ යටින් හතුරු වීමේ ගැටයට එතුමා අහු වුණා. මෑතකදී ඒ පිළිබඳව මැදගොඩ අබේතිස්ස හාමුදුරුව පවා ප්‍රසිද්ධියේ පැවසුවා. ගෝඨාභය මැතිතුමාට දිනපතා මුණ ගැසුණ ජුලි චන් මහත්මිය පවසා තිබුණේ අරගලයේ එතරම් සැලකිය යුතු ක්‍රියාවක් නොවන බවයි. එතුමා එසේ සිතුවත් එතුමාට දැනුනේ නැහැ එතුමාගේ දෑත් මානව හිමිකම් වරපෙටෙන් බැඳ ඇති බව. සතුරු පාර්ශ්වවලට එසේ නිතරම මුණ ගැසීමට ගෝඨාභය මහතා ඉඩ සලසා තිබුණත් ජාතික බලවේගවලට ඒ දොර අහුරා තිබුණා. එසේ ජාතික බලවේගවලට දොර අහිමි කළ දුෂ්ටයින් ද ගෝඨාභයගේ පලා යාමට වගකිය යුතුයි. එවන් දුෂ්ටයින් දැන් ගෝඨාභයගෙන් ඈත්ව වෙනත් කඳුරුවලට රිංගගෙන ඉන්නවා. අපේ කඩදාසියකට කවුද කියලා දන්නවා. ජනතාවත් ඒ පිළිබඳව දැනුවත්ව ඇති කියලා හිතනවා. අපි නම් වශයෙන් උන්ව සඳහන් කරන්න යන්නේ නැහැ. මෙහිදී පසකෙන් මානව හිමිකම් කඩ නොකරනු කියන වරපටියෙන් අපේ සක්‍රීය සේවයේ නියුතු යුද අපරාධ චෝදනාලාභී යුදවීරුවන්ගේ අත් අඹරණ අතර අනෙක් පසින් 31 ප්‍රඤ්ඤප්තියේ දඬුවම් ක්‍රියාත්මක නොකිරීමට හුය කපා දැමීමේ ක්‍රියාවෙන් කතුර භාවිතයෙන් නවතා ගැනීමේ කේවල් ක්‍රීමේ ක්‍රියාවලියේ අපේ යුදවිරුවන් හෙවත් ඔවුන්ගේ යුද අපරාධ කරුවන් එන්ගේජ් කර තියා ගැනීමට බටහිර බලවේග සූක්ෂම වුණා. මා ඔවුන් නම් වශයෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. ඒ පිළිබඳ ලියවුණු ග්‍රන්ථ රාශියක් මේ වෙනකොට නිකුත්ව තියෙනවා. එකක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ යන රචනා කර තියෙනවා. අනෙක් ග්‍රන්ථය සේන තෝරදිනිය මහතා විසින් රචනා කර තියෙනවා. ජුලි චන් මහත්මිය සිංහලෙන් රචිත විමල් විරවංශගේ පොත ප්‍රබන්ධයක් ලෙස එම පොත නිකුත් කර පැය 24ක් යන්න පෙර ප්‍රකාශ කළත් අද වෙනකන් සේන තෝරදිනිය මහතා විසින් ඉංග්‍රීසියෙන් රචිත ඒ හා සමානම චෝදනා පිළිබඳ පොත නිකුත් වසරක කාලයක් ගත වී කිසිදු සඳහනක් මේ දක්වා ප්‍රකාශ කර නැහැ. එතුමිය දැන් නූතන විහාරමාදේවී ලෙස කටයුතු කරන්න හදනවා. ආරක්ෂක අංශ සැලකිලිමත් විය යුතුයි. ඇය යම් කිසි සුළු ජාතික කණ්ඩායමක් සයුබල ගැන්වීමේ ලේබලය යටතේ උසිගැන්වීමේ ක්‍රියාවලියක නිරත වන බව පසුගිය දිනක පුවත්පත් වාර්තා කර තිබුණා. ඇත්ත වශයෙන්ම මේ අත අඹරවා ගැනීම කර ගැනීමට ලැබෙන්නේ නැහැ. 2017 සිට අප කියන කරුණුවලට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇහුම්කන් දුන්නේ නම් අප එදා ඉඳ පැවසුවේ මේ යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කර නිදසු යුතු බවයි. අවසනාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තේ නීති පිළිබඳ මහාචාර්ය තුමකගේ උපදේශයක් වන යුද අපරාධ චෝදනා එසේම පැවතියේදී ඊට දී ඇති දඬුවම් වලින් මිදීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගමු යන තියරියයි. බටහිර බලවේගය විසින් දුන්නේම ලනුව පිළිගැනීම ගෝඨාභය රාජපක්ෂයන් අවසානයේදී රටින් පලා යන තත්ත්වයට පත් කරා. විමල් වීරවංශයන්ගේ සහ සේනක තෝරදිනීගේ ග්‍රන්ථවල සඳහන් වූ බටහිර බලවේග එන්ගේජ් තියරි භාවිතා කළ ආකාරය පිළිබඳව කථානායකවරයා විසින්ද ඔහුට විරුද්ධව එල්ල වූ දෝෂාභියෝග ජය ගැනීමෙන් පසු සිදු කළ කතාවෙන් පිළිගන්නා ලැබුවා. යම් යම් හේතු මත එතුමා පැවසුදේ යම් යම් සංශෝධනවලට ලක් කරත් ඒ තත්ත්වය නැහැයි කියා එතුමා උනත් මේ නැවත පැවසුවේ නැහැ. දැන් ගෙනීමට නියමිත පනත් වලියේ තව එක පනතක් තමයි සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම. මෙම කොමිසම පිහිටුවීම තමයි 31 යෝජනාලේ යටතේ ඉටුකොළ යුතු අවසාන මෙහෙය. මීට පෙර 54ක් සම්මත කර තිනවා. ඒ 54ත් ගෙනෙනු ලැබුවේ වත්මන් අධිකරණ ඇමතිතුමා විසින්මයි. මේ පනත යටතේ යෝජිත අනෙකුත් කරුණු සමග කියවීමේදී එම පනත හුදු සත්‍ය සෙවීමක් නොව තවත් අතැඹරීමක් ලෙස පවතින බව පෙනෙනවා. ඒ පිළිබඳව අප මීට පෙර කරුණු පහදා දී ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර සඳහනක් කිරීමට මම අදහස් කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෙළි නොකරන ලද ගිවිසුම් වැඩිම ගණනක් අත්සන් කිරීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන ලෙසටම
යුදාපතා යුද අපරාධකරුවන් හට හෙවත් අපේ යුදෙරුවන්ට එරෙහිව අනපනත් වැඩිම ගණනක් ගෙනේන ලද අධිකරණ ඇමති ලෙසද ගිනස් පොතට විජේදාස රාජපක්ෂයන්ගේ නම ඇතුළත් වේවි කියා හිතනවා. ඇමරිකාව එංගලන්තය ඇතුළු රටවල් තමුන්ගේ හමුදාවන් දේශප්‍රේමීන් වශයෙන් හැඳින්වීමට අනපනත් ගෙනේදී අපේ රටේ සිදුවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්. මේ පිළිබඳව නිශ්චිත ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන ලෙස අප පසුගිය ජුනි මාසේ 29 වැනි දිනත් මැයි 27 වැනි දිනත් ජනතාව හමුවේ තැබුවා. ඊළඟට ජනාධිපතිවරණයේදී දේශපාලනකයන් හමුවේ තබන ලෙස අපි ඉල්ලා සිටියේ ජනතාවට මෙපමණ කාලයක් අපි රවුටනාකාරයට රැවටෙන්නේ නැතුව නිසි ආකාරයෙන් ලිඛිතව අපිට ඔවුන්ගේ යෝජනා අවශ්‍යයි. මොනවද ඔවුන් මේ යුද අපරාධ කරුවන් සම්බන්ධයෙන් කරන්න ගියා. එහෙම නැත්නම් නැවතත් සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වැටුණු වළේම වැටීමයි. අපි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතාට එතුමාගේ වචනේ නොව ඉංගියක් විශ්වාස කරගෙන තමයි පහුගිය වාරයේ අපි ඔහුට ඡන්දය දුන්නේ. මේ යුද අපරාධ කරුවන් සඳහා යුද අපරාධ වලින් බේරා ගැනීම සඳහා කටයුතු කරයි ගියා. නමුත් අප සූදානම් නැහැ මෙවර ඒ ආකාරයට කිසිම ලිඛිත එකඟතාවයකින් තොරව කිසිම කුමනම සංවිධානයකට හෝ දේශපාලන ව්‍යාපාරයකට සහයෝගය දෙන්න. අප කියන්නේ මේ එන්ගේජ් තියරි හෙවත් මානව හිමිකම් කඩකිරීමේ යුද අපරාධ චෝදනා තිබේදී ඊට අදාළ දඩුවම් වලින් බේරා ගැනීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගමු කියන වැල්පාලමේ යෑමෙන් වැළකී යුද අපරාධ චෝදනා වලින් අපේ රණවිරුවන් නිදොස් කරගන්න ස්ථිර පාලමේ යන්න කියලා අපි කියන්නේ. ඒ සඳහා මේ අලුතෙන් ඇතිවෙච්ච සංධාන දේශපාලන පක්ෂවලට අපි විවෘත අභියෝගයක් කරලා තියෙනවා. ආයෝජනයක් වෙන්නත් පුළුවන්. අපි උන්ට කියන්නේ තමුන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා හෙළි කරන්න. එහෙම නැතුව ඒ ප්‍රතිපත්ති වලට ලස්සන කවර දාලා ලොකු ලොකු හෝටල් වල තියලා එලි දැක්වූ පළියට ඒක ඇතුළ හිස්නම් අපි මේ පාර සූදානම් නැහැ. කවරේ විතරක් බලලා කාටවත් සහයෝගය දෙන්න. අපි මේ පාර කවරේ විතරක් නෙමෙයි ඇතුළේ තියෙන සම්පූර්ණ දේ අයන්නේ ඉඳලා අක්යන්නට යනකම් අපි කියවනවා බලනවා. එහි දෝෂයක් තියෙනවා නම් අපේ යෝජනාවට එකඟතාවයක් නොමැතිනම් අපි සූදානම් නැහැ. ජනතාවට කියන්න මොවුන් තමයි සුදුසු කියලා. එම නිසා මේ පාර ගිය පාර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තිබුණා වගේ මල් පෝච්චියක තියලා බන්දේසියක තියලා පිළිගත්තා සමානව පිළිගැනීමට නම් සූදානම් වෙන්න එපා. අපි ජනතාවත් මේ පාර ජනතාවටත් අවබෝධය ලබා දෙනවා ජනතාව මොනවාද කළ යුත්තේ කියලා. ඇත්ත වශයෙන්ම අපි අපේ පියවර 1 සහ පියවර 2 අපි දැනට නිකුත් කර තියෙන්නේ. පියවර 3ත් ලබන මාසේ වැඩ විතර වෙනකොට අපි එලි දක්වනවා. එතනදී බලා ගන්න පුළුවන් මේ සම්දානවල සහ දේශපාලකින්ගේ තියෙන විශ්වාසනීයත්වය සහ ගෞරවනීයත්වය සහ ඔවුන්ගේ තියෙන සැබෑ අභිලාෂය මේ ප්‍රශ්නයෙන් මුදවාගෙන රට බේරා ගැනීමට. ඔබලට මතක ඇති අරගලයේ පවතින කාලයේදී මේ මානව හිමිකම් කොමිසම ක්‍රියා කළපු මේ මානව හිමිකම් කියන වචනය යොදාගත් ආකාරය. ඒ මානව හිමිකම් කඩ නොකරනු කියන වචනය යොදාගෙන තමයි අපේ හමුදාවල අත්ඇඹරුවේ. ඒ අත්ඇඹරපු ඇඹරිල්ල හින්දා තමයි ගෝඨාභය මහතාට කිසිම ආරක්ෂාවක් නැතුව පලා යන්නට සිද්ධ වුණේ. ඉතින් එම නිසා තවදුරටත් මේ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගන්නවා. එන්ගේජ් කරගැනීමෙන් යුද අපරාධ චෝදනා තියෙද්දි යුද අපරාධ දඬුවම් වලින් ගැලවෙන්න පුළුවන් කියලා කියන මිත්‍යාව ඒකට තවදුරටත් යටත් නොවේ කටයුතු කිරීමට හැකි සම්දානයක් හෝ දේශපාලන පක්ෂයක් බිහි කර ගැනීමට අපේ සම්පූර්ණ සහයෝගය සහ ජනතාවගෙන්ද ඒ தත්වය කරා මේ දේශපාලකින් පොළඹවවායි අපි විශ්වාස කරනවා.